गमन गमन करमनी मट बाधा मम सामान्य पांति काले उसे पांतीन तुमसी असुवा तुमसी अणुवक्तर विषयान हतरट लकड़ुगे मुसास्थल विभाग मन लंका पलवीन समर्थने आर्थिक विद्यावद तारक शास्त्रेद वाणिज्येद गणकाधिकरण मम उगण गणी महरा मट तेर तेना मम एक पत्रिक परीक्ष मम मगे मनस गुरुरेखा सरल कर गणमी मट आप जीर्ण कर उपक्रम मंगिता मगे अध्यापने सार्थक तवदया मग खवदा का किसी वेडा बुध अमृत मट एक अपमाधु अपत पद किसी दे मरको कर अद वेडे मग अद हवस गेदरालब दोस्तर व्यायाम पुते उब इंजीनियर व्यायाम दुवे हेम ऊने नैतोत्ती नुबट पुते हिटाक नैते එහෙම දෙමෝපියන් හිතන්නේ. ඒ දෙමෝපියන්ගේ මායාවට අහු වෙන්න එපා. ඔබ ආස මොකද්ද ඔබට සින්දු කියන්නද ඕනි, නටන්නද ඕනි, චිත්‍ර අඳින්නද ඕනි, ව්‍යාපාර කරන්නද? යටි හිත ඉල්ලන දේවල්ින් ජීවිතේ වෙන් කරන්න. ඒ කියමු ජීවිතේම විනෝදයක් වෙනවා. ජීවිතේ ජය ගන්න ලේසි වෙනවා. මට ලංකාව පළවෙනියට සමත් වුණු නිසා ඔස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් මට ශිෂ්‍යත්වයක් දුන්නා. යනුව ලෝකයේ තියෙන සුප්‍රකටම විශ්වවිද්‍යාලයක් වෙන ඔස්ට්‍රේලියා මොනෑෂ් විශ්වවිද්‍යාලයේ मम पारिगणिक विद्या पीलिबंद अद्य उपाधि अकर गौरव उपाधि अकर मैं उपाधियट इगनगा अतरे हतरवन वसरे शिष्य काले मट दुर्लभ अवस्था खमुना दिवन वसरे अपेम शिष्य अंट उगन्न मम एक विश्वविद्यालय शिष्य मट तीन शिष्य हूपत मैं हतर वसरे पारिगणिक विद्या पाठमाला शिष्य अनिपत्र विश्वविद्यालय आचार वर्गर हदर पद्धतीन मंगा हदर पद्धतीनो दिवन वसरे आयट मम उगन्नले सा थिंग मगे जीवित ताम सुविशेषी अवस्था मगे मगे जीवित विनस्तरे शिष्यत् दिखा आयुष भोवे प्रार्थना करण अदत्त एलेवल कोप्पिय बियोंड एलेवल स्वेटसटान अपे आदरणीय प्रेक्षक सीलोमते नाट अभी हमदाम उबट समीपकरवन सन्निवेदनीकरवन अदहस तमय लोके विनस्करन हेकिया वक्तियन लोके विनस्करीम सदह ओबे विभवे पलल्करगन्न वडत्त होंदम उपकरणे होंदम आयुधे तमय अध्यापने कियन कारणे कियन वग इदिन इतनदि विशेषम अध्यापने कियन कारणाव अपि मानने करगन्न आकारयन ग्रहणे करगन्न आकारयन विविध अर्थकथन ओस्से ඉතින් උසස්පලින් නිහාට ඔබේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද අධ්‍යාපනිකව ඔබ කොහොමද ඔබ සාර්ථකත්වයට ගොනුගත කරලා තියෙන මාවත වඩාත් විභවාත්මකව වඩාත් ශක්තිමත්ව ඔබ තෝරගන්නේ කොහොමද ඔබ නිවැරදිව ඒ කාරණාව ග්‍රහණය කරගන්නේ කොහොමද ඔබේ අරමුණට ඔබ නිවැරදිව යන්නේ කොහොමද මේ කියන කාරණා සියල්ලම අපි බියොන්ඩ් ඒ ලෙවල්ස් වැඩසටහන හරහා කතා කරනවා සුවිශේෂී සම්බන්ධතාවකින් සම්බන්ධ කරගෙන ඔබ ඒ කාරණාව දන්නවා ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ඉතාම සුවිශේෂී සාකච්ඡාවක් ඔබ වෙත රැගෙනීමට හැකියාවක් ලැබෙන සුවිශේෂී සම්බන්ධතාවයකෙක් අපි හඳුනගමු අද දිනේදී අපිත් එක්ක සම්බන්ධ වෙන සම්බන්ධතාවයකෙක් කවුද කියලා අදාපිත්තික සම්බන්ධ වෙන චරිතය ඔබට සමහරට අමතු වෙන හඳුන්වා දීමටත් අවශ්‍ය නැහැ. රෝ දුටු පමණින් එක්තරා ආකාරයකට හඬ ඇසූ පමණින් ඔබ ඒ චරිතය දන්නවා. අදාපිත්තික සම්බන්ධ වෙන්නේ හිටපු අමාත්‍ය, ඒ වගේම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහත්මයා. අයිබන් ඔබතුමන්ට. අයිබෝන්.
ඉතින් විශේෂයෙන්ම අපි අපේ උදේගම්මන්පිල මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ කාර්යබහුල දිනචර්යාවෙන් අපිට මේ වැඩසටහන අපේ ආදරණීය සහෝදර සහෝදරියන් වෙත රැගෙන එන්න විශේෂ අධ්‍යාපනික ධාරාව තුළ ඉන්න අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ වැඩසටහන රැගෙන එන්න ඔබේ වේලාවෙන් සුළු මොහොතක් අපිට ලබා දීම සම්බන්ධව ඒ ස්තුතිය බොහොම ගෞරවයෙන් පුද කරන ගමන්ම වැඩසටහනට ආරම්භයක් ගන්න ඔබතුමා ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් මම මෙහෙම ප්‍රශ්නයක් අහුවත් සරලව කවුද උදේගම්මන්පිල කියලා කියන්නේ ඔබ කොහොමද ඔබව හඳුන්වා දෙන්න කැමති සාමාන්‍යයෙන් තම සංකීර්ණ ප්‍රශ්නයක් එසේ වෙතත් මම කැමති උදේගම්මන්පිල හඳුන්වා දෙන්න ඉවසීම හොඳින් ප්‍රගුණ කරපු මෛත්‍රී කරුණාව ප්‍රගුණ කිරීමට හැකි සෑම උත්සාහයක්ම දරන ඉගෙනීම ඉගැන්වීම जीवित करसठान अध्यापनिक पशुभिम पदनमक मत दिव्याण अध्यापनी कारणवगन उबतुमा कहमद उबतुमा लबादून वगे संक्षिप्त विग्रह लबादून अध्यापनी कहमद उबतुमा विग्रह अध्यापनी के लोके पुराम कालानुरूप नुदयात रंका अध्यापन क्रम बीकर ඉංග්‍රීසියෙන්ට අවශ්‍ය ලිපිකරුවන් බිහි කරන්න. ඉංග්‍රීසි ආණ්ඩුව තමන්ට අවශ්‍ය ලිපිකරුවන් බිහි කරන. ඒ දිතා වැදගත් දෙයක් තමයි ඉංග්‍රීසින්ට අපේ හිතීමේ ශක්තිය වැඩි වුණොත් මුන්ට යටත් වෙලා අපි ඉන්නේයි කියලා හිතනවනේ. එහෙනම් ඔවුන් කියන දේ නිර්වෘල්ල තේරුම් අරගෙන ඒක නිර්වෘල්ල මනසේ රඳවාගෙන නිර්වෘල්ල ක්‍රියාත්මක කිරීම තමයි ඔවුන් අපින් බලාපොරොත්තු වෙන්නේ. මොකද ඉංග්‍රීසි ආණ්ඩුව දැක්කා තමන්ට අවශ්‍ය නිලධාරීන්ව එංගලන්තයෙන් ගෙනවි शक्ति प्रमाण लघुमें ගුරුවරයාත් එක්ක විවේචනාත්මකව විශ්ලේෂණාත්මකව කටයුතු කරන්න යන ශිෂ්‍යාව අධෛර්යමත් කරනවා මේ අධ්‍යාපන ක්‍රමය මොකද ඉංග්‍රීසියෙන්ගේ අරමුණ සඳහා එක බාධාක් නිසා ඒ වගේම අපේ අධ්‍යාපන ක්‍රමයේ උත්සාහ කරන්නේ හැමෝගේම හැකියාවන් එකයි කියලා එකම අච්චුවේ දාලා දැන් අපි ගත්තොත් පාසල තුල උගන්වන්නේ නැහැ සමහර අපේ දක්ෂ ව්‍යාපාරිකයෝ ඉන්නවා කියන අපේ පන්තියෙන් ඒ කාලේ මම අන්තිම රස්තිය අදුකාරය මම ඉගෙන ගත්තේම නැහැ ගුරුවරුගෙන් ගුටි කෑවා අද දොස්තරලා ඉංජිනේරුවෝ නීතිඥයෝ ගුරුතු පිටි මගේ යටතේ වැඩ කරනවා අපි ගත්තොත් ආඩම්බරෙන් කියන්නේ මේක අපහාසයක් නෙවෙයි නවලෝක මුදලාරි සාමාන්‍ය පෙළවත් සමත් නැහැ හැබැයි වෛද්‍යවරු නීතිඥයන් ගණකාධිකාරවරුන් ඉංජිනේරුවන් අතිවිශාල සංඛ්‍යාවක් එතුමා යටතේ නවලෝක සමූහ ව්‍යාපාරය සේවය කරනවා හැබැයි මේ දරුවාගේ හැකියාව ඉදර පන්ති මේක ඉගෙන ගන්න නැ මේක මැට්ටා මුට අනාගතයක් නැ ගුරුවරු මෙයාවගේ හැදුනොත් නම් අනිත් අයත් ඉවරයි යනාදි වශයෙන් අපහාස කරන්න ඇති නේ අපේ අධ්‍යාපන ක්‍රමේ තියෙන තවත් ලොකු ප්‍රශ්නයක් ඒකයි හැමෝම එක අච්චු විදාලා තියෙනවා ඊළඟට හැමෝම ලොවින් කෙනෙක් එක දෙයකට වෙයි සමත කිව්වා වගේ හැම කෙනෙකුට දක්ෂතාවයක් තියෙනවා වාට සින්දු කියන්නේ තව කෙනෙකුට ගහ ගන්න වෙන්න පුතේ ගහ ගන්න එකට හමුදාවට මොන වෙන්නේ වගේ කට්ටියනේ තව කට්ටියට තියෙන එක හැකියාව ඉවසීමෙන් එහුම්කන් දීම. මේ නඩුකාරවරුන්ට මේ හිම හැකියාවක් තියෙන්න ඕනි. ඊළඟට ගුරුවරයාගේ මොන දෙයකටත් වඩා තියෙන්න ඕනි සංනිවේදන හැකියාවයි ආදරය දක්වීමේ හැකියාව. මේවා බලනවද? ඒතර මේ අධ්‍යාපනයේ සමාජයේ විවිධ හැඩතලවලට අවශ්‍ය විවිධ රැකියාවන්ට අවශ්‍ය දරුවාගේ හැකියාවන් වර්ධනය කරනව වෙනුවට ආණ්ඩුව විසින් හදාගත් අච්චුවක් ඇතුළට මේ සීලමු දරුවන් නොබන්න හදනවා. මෙන්න මේ කාරණා අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන දුර්වලතා විදිහට අපි දකිනවා. ඉතින් විමර්ශනශීලී, ගවේෂණශීලී ගුරුවරයා ප්‍රශ්න කරන, ඒ වගේම තමන්ගේ තියෙන හැකියාවන් වර්ධනය කරන්න ඉඩ සලස්වන. ආණ්ඩුවට ඕන දේ දරුවාට බලහත්කාරයෙන් උබලා දරුවෝ ඉස්කෝලේ යන්නේ මාසනේ උදේට මොකද කරන්නේ? අඬනවා, බොරු ලෙඩ ගන්නවා. හවසට ඉස්කෝලෙන් පුළුවන් නම් තාප්ප එහෙම තිබ්බේ නැයි මේ ඉස්කෝලේ තාප්ප දාලා තියෙන්නේ. उगन्ना
ආසයි ඉතර දේවල් නෙවෙයි. ඒතර නිකම්ම එපා වෙනවා. පාසලෙන් පැනලා යන්න තමයි දරුවෝ කල්පනා කරන්නේ. හොර වැඩක් කරන් පාසල නොයා ඉන්නේ කල්පනා කරන්නේ. ඒ ඇයිල මේ දරුවන්ගේ වරදක් නෙවෙයි. මේ අධ්‍යාපන ක්‍රමේ වරදක්. එහෙනම් මේ අධ්‍යාපන ක්‍රමේ මේ දරුවන්ට ආසයි ඉතර තැනක් බවට පාසලපත් කරන්නේ. ඔතපත දරුවන්ට ආසයි ඉතර විදිහට වෙනස් කිරීම අද අපේ අධ්‍යාපනයේ ඉදිරියේ තියෙන ලොකුම අභියෝගය විදිහට මම දකිනවා. අද පාසලේ උගන්වන දේ පාසලේ විතරක් විශ්වවිද්‍යාලවල පිටරටවල ගිල පිගෙනත් අවංකව කියන්නේ ආ පාසල් පද්ධතිය විශ්වවිද්‍යාල පද්ධතිය ඉගෙනගත්ත දේ 100ට 1කට 2කට වඩා මට නම් ජීවිතේට ඕන කියලා නැහැ. ඒවා විභාග සමත් වෙන්න විතරයි ඕනේ. ඒ අධ්‍යාපනයේ ඵලය මොකක්ද? ඒ ඉගෙන ගන්න දේ ජීවිතේට පාවිච්චි කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. දැන් බලන්න ඒ කාලේ කටපාඩම් කරා චක්කරේ කටපාඩම් කරා. අදත් කරනොත් දැන් පාසල් වෙනවා. මේ කැල්කියුලේටර් එකකට හැමෝටම දැන් වත්කමක් තියෙනවා නම් කැල්කියුලේටරයක් ගන්න. නැත්නම් අර පුංචි ෆෝන් එකක් ගන්න පුළුවන් නම් රුපියල් 3000ට. මොකටද ඔය චක්කරේකට වඩන් කරලා තප්පර ගානක් අපේ ගහලා බලා ගන්න ඕනේ. ඊළඟට අපේ දරුවන්ව මහන්සි කරවන්න මොකටද පාසල් වල? පොතේ තියෙන දේ පාඩම් කරවනෝ. දැන් අපේ නීති විද්‍යාලේ අපි ඉගෙන ගත්තා නීතිඥෙක් වෙන්න කලින්. අපිට නීති පොතේ තියෙන ඒවා අපෙන් ප්‍රශ්න අහනවා. අහවල් පනතේ අහවල් වගන්ති ගැන අහවල් නඩු තීන්දුව ගැන. දැන් නීතිඥෝ කාටවත් ඔය කටපාඩම් එක්කෙනෙකුට කටපාඩම් නැහැ පාඩම් කරන්න ඕනෙත් නැහැ අපි උසාවියේදී දැකලා තියෙනවා නීතිඥ ලොකු පොත් අරන් යනවා අපිට ඕනි පොත අරන් ගිහලා උසාවියේ තියාගෙන අර කොලයක් කලවලා තියෙන අපිට ඕන පිටුව ඒක පෙරලලා අපිට ඒක කියා ගන්න අවස්ථාවක් තියෙනවා දැන් මුණ දෙයකට දෙයින මේ දරුවන්ට අධ්‍යාපනය එපා කරවන්නේ මේවා පාඩම් කරවල දරුවන්ට තියෙන ස්මරණ ශක්තිය මතක ශක්තිය නෙවෙයි එකක් තීරුම් ගැනීම ශක්තිය දෙකක් Tamanට තියෙන දැනුම ප්‍රශ්නයක් විසඳන්න පාවිච්චි කරන්නේ කෙසේද? මෙන්න මේ දෙක තමයි දරුවන්ට දැනුම විදිහට තියෙන්න ඕනේ. අද පරිගණක තියෙනවා මතක තියාගන්න. මේ මේ මගේ iPad එකේ. කන්ටේනර් 50ක පටවන්න බැරි පොත්ෝගයක් මේකේ තියෙනවා. එතන මේකේ අන්තර්ජාල සම්බන්ධතාවයේ තියෙන වෙලාවට ලෝකයේ තියෙන ඕනම පොතකට මට ප්‍රවේශය තියෙනවා. මොන බම්බුටද අපි කටපාඩම් කරන්නේ? මතක තියාගන්න දඟලන්නේ. අපරාධන කාලේ නාස්ති කරන්නේ. ඉතින් මේ ලෝකෙ වෙනස් වුණාට අධ්‍යාපන වෙනස් වෙනවා. අර කියන්නේ දීපිකා ප්‍රියදර්ශිනිගේ ගීතයේ තියෙන ආජිත පෙරලහයිලා නේද? ලෝකෙ ඉදිරියට යනවා අපි එක තැනක අරගෙන. අපේ අධ්‍යාපනයට සිද්ධ වෙලා තියෙන එකම තමයි. ඔබතුමා ඔහොම සඳහන් කරද්දී දැන් ඔබතුමාගේ ඔය අදහස් එක්ක මට තේරෙන කාරණාව තමයි ඔබතුමාට යම් ආකාරයක ඒ කියන්නේ අද්දගීම් ඇති අනිවාර්යෙන් මේ සම්බන්ධව ඒ කියන්නේ දැන් ඔබතුමා සඳහන් කර එක තැනක පන්තියේ හිටපු එක්තරා ආකාරයක දඟකාර චරිතයක් කියලා. මගේ අම්මයි තාත්තයි දෙන්නම විදුහල්පතිවරුන්. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගිනිගත්තේන ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රයශේෂත් ඉහිලීම සමත්ුන් නිසා මට ලංකාවේ ඕනෑම පාසල ඇතුළත් වෙන්න අවස්ථාවක් ලැබුණා. මගේ දෙමව්පියන්ගේ තෝරා ගැනීම වුණේ කොළඹ ඩීඑස් රණායක විද්‍යාලයේ. මම පාසලේදී පන්තියේ පළවෙනිය දෙවෙනිය හෝ තුන්වෙනි බෝලට පන්ති පළවෙනිය වුණා. ඉතින් සවලට දෙවෙනිය තුන්වෙනිය වුණ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මම පාසලේ බාහිර ක්‍රියාකාරකම්වල නිරන්තරයෙන්ම යෙදී හිටියා. මම පාසලේ අවසාන කාලේදී මම පාසලේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍යනායකයා ඊළඟට සෞඛ්‍ය දාන ඒකකයේ ප්‍රධානිය විදිහට හිටියා. ඒ වගේම පාසලේ සාහිත්‍ය සංගමේ ලේකම්, වාණිජ ශිෂ්‍ය සංගමේ ලේකම්, විවාද කණ්ඩායමේ නායකයා, සාමාන්‍ය දැනීම කණ්ඩායමේ නායකයා, නාට්‍ය කණ්ඩායමේ, ශිෂ්‍ය බට කණ්ඩායමේ මේ එකීම එකී නොකී බොහෝ දේ කරා. කොටිම කියනවා නම් විදුහල්පතිතුමා සුප්‍රකට විදුහල්පතිවරයෙක් කියන ආර්.අයි.ටී. අලස්මතිතුමා පාසල වටේ යනකොට මාවත් දෙතුන් පාරක් හම්බ වෙන මොකක් හරි සංගමයක බාහිර ක්‍රියාකාරකම් වලට මමත් යනවා. අපිට විදුහල්පතිතුමා ඒ කාලේ කියන්නේ ගම්මන් පිළ කියලා නෙවෙයි ගමන් කරන පිළ කියලා. මොකද එච්චර මම ගමනේම තමයි වැඩේ. හැබැයි කිසිම මට බාධාවක් උනේ නැහැ. මම සාමාන්‍ය පන්ති ඒ කාලේ උසස් පෙළ පන්තිය නම් 380ක් 390ක් විතර විෂයන් හතරට ලකුණු ගන්නවා. ඒ වගේම උසස් පෙළ විභාගයේ මම ලංකාවේම පළවෙනියට තමයි සමත් උනේ. ඒ කාලේ උසස් පෙළට A4ක් ගන්නවා කියන එක දුර්ලභ දෙයක්. හැම අවුරුද්දෙම මේම කට්ටිය නැහැ. දැන් නම් අර A3 අහන්නේ A3 කට්ටිය කීයක් ඕගොල්ලන්ගේ පාසලේ ඉන්නවද කියලා. මගේ කාලේ සිංහල මාධ්‍යයෙන් A4ක් අරන් තිබුණේ මම විතරයි. දෙමළ මාධ්‍යයෙන් පොයින්ට් පේඩ්‍රෝල හාට්ලි විද්‍යාලයේ ළමෙක් ඒ වගේ වේ හතරක් අරන් තිබුණා. ඉතින් ඉතාම දුර්ලභ අවස්ථාවක් විදිහට තමයි ඉතින් පාසලකට ඒ හතරක් තියෙන කෙනෙක් ඉන්නේ ඒ කාලේ. එතකොට මට ලංකාවේ පළවෙනියට සමත් වුණු නිසා ඔස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් මට ශිෂ්‍යත්වයක් දුන්නා. යනුව ලෝකයේ තියෙන සුප්‍රකටම විශ්වවිද්‍යාලයක් වෙන
ऑस्ट्रेलिया मोनाश विश्वविद्यालय मम पारिगणक विद्या पिलिबंद अद्य उपाधिया कर गौरव उपाधिया कर मैं उपाधियट इगन गन अतरे हतरवन वसरे शिष्य काले मट दुर्लभ अवस्था वमुना दिवन वसरे अपेम शिष्यांट उगन्ना तर मम एक विश्वविद्यालय शिष्य मट तीन शिष्य हूरपत मैं हतर वसरे परगण विद्या पाठमाला शिष्य अनिपत्र विश्वविद्यालय आचार्य वर्गर हूरपत तीन मंगे हूरपत दिगम ताम तीनो दिवन वसरे आयट मम उगन्नासा थिंग मगे जीवित ताम सुविशेष अवस्था मगर मगे जीवित विनस्क शिष्य दिख पय शिष्यते गमिंग कोलमट मावगे नावा उसस्पेल शिष्यते लंकावे ऑस्ट्रेलिया वट गिनीचा ए लघुन अद्यकेम उदयगम्मन पिले कौद उदयगम्मन पिल निर्माण की सदा शिष्यत् दिखा दायक क्लब अब आपसर गोदे उसस्पेल विषयधारा मुखद लंकाय फलवीन उसस्पेल विषयधारा मुख मम तोरगद सामान्य पिल मैं सामान्य पिल से विशिष्ट सामर्थ्य लागत इन समट ओणेम विषयधारा कदरी उठे मगे पुंची कार्य आसाति नीति वाणिज्य नीति अरमूण इतना अरे कमर्शियल लॉयर्स के सह वाणिज्य नीति अरमुने वाणिज्य विषयान कर धर्म तरम आर्थिक विद्या मम लागत लकन ताम श्रीलंका वार्ता वक्य मैं हलती है ಸಸ್ಪೆಲ ಹೆದರಿ ಬಿಹಿಮೈ ಇವಸ ಲಂಕಾವೇ ಫಲವಿನಿಯ ವೆನೋ ದೆನ್ ಸಾಮಾನ್ಯ ಲಂಕಾವೇ ಫಲವಿನಿಯ ವೆನೋ ಕೀಲಾ ಕಿಯನ್ನೇ ಏಕ ಏಕನೇ ಎಸೇ ಮೆಸೇ ವಿಭವಯಕ್ ನೆಮೇ ಏಕನೇ ಅಧ್ಯಾಪನಿಕ ಒಬತುಮಾ ಅನಿವಾರ್ಯೆನ್ ಏಕನೇ ಮಟ ಹಿತನವಾ ವಿಶೇಷ ದೇವಲ್ ಟಿಕ ಕರನ್ನೇ ದೀ ಕೀಲಾ ಮನೋಹರ ಹಿಮ ಕರಾದೆ ಏಕನೇ ಸರಳವ ಗತ್ತೋದ್ ದೆನ್ ಮೇಕ ಅಪಿ ಬಲನ್ನೇ ಸಸ್ಪೆಲ ಶಿಶ್ಯ ಶಿಶ್ಯ ಅತಮಂದ ಕಿಯನ್ನೋ ನಪ ದರುವಂತ ಧರ್ಮೋ ಕಿವನೇ ಮಗೆ ಪಾಸಲ್ ಕಾಲಮ ಇಪತ್ತೆನ್ ದಂಗ ದೇಶಪಾಲನೆ ಪತ್ತೆನ್ ಪಾಸಲೆ ಪ್ರಶ್ನೆಯಕ್ ಅತಿ ವೆಚ್ಚ ಗಮ ಮಮ ವಿದ್ಯಾಪತ್ತು ಪತ್ತೆಕ ದರು ಪಾಸಲೆ ಶಿಷ್ಯನೇನಿ ಹ್ಯಾಪ್ಪೆನ ವಿಪ್ಲವಕಾರಿ ಜಾರತೆ ಮಮೈ ಪಾಸಲೆ ತಿನ ಹಮ್ಮ ಸಂಗಮಯಕ್ಮ ವಗೆ ಏಕಾಲೆ ಪಾಸಲೆ ಕ್ಯಾನ್ನೆ ಪರಿಪೂರ್ಣತೆ ಹೋಟೆಲ್ಯಕ್ ನೇ ವಗೆಮ ಗಮ್ಮಂ ಪಿರತೆ ಸಂಗಮಯಕ್ ನೇ ಕ್ಯಾನ್ ಇತಿನ್ ಏ ವಗೆ ಮ ಇತಾಮ ಕ್ರಿಯಾಶೀಲಿ ಕೆನೆಕ್ ಹಬೈ ಏ ಸಿಯಲ್ಲ ಅತರೆ ದೆನ್ ಬೋವೆಲಾಟ ಉಸಸ್ಪೆಲ ಪಲವಿನ್ಯ ಉನಾ ಬೋವೆಲಾವಟ ಗೆದಟ್ಟ ವೇಲಾ ಪಾಡಂ ಕರ್ಲಾ ಪಂತಿ ಗಿಹಿಲ್ಲ एम तत्कट वा सीलम क्रियाकार तमय मठ लंका पलविनी पुलाने मगे मगे रहस कीपैक्ति मैं कीपैक्या पलविनी दे मिनीस्ट मत गेटी आसकर्ण देवा अब इक मठ दे नवे पंती मूण दुन अद्दी मैं मम सदसक सुबुर्द पारधि नवे पंती मै संगम वेलाट गी बुद्धागम वेला पंती इतनी अपे बुद्धागम सर गुणपाल सर हरी सराय बदाद उदय मंग पंतीट एन पंती लमायम गाता पाड़ कर असारे सार मतिनो सारे सा सार दस गाता कटपाड़ दम पंती हिट मंदो मट गाता पाड़ बेरी अनी कट्टिटोड़ गुटी कंडो मुखद मंगले बुद्धागम पंती वेला वेलवेट गीटे उदय तीन पोतार पाड़ करण पाड़ कर पीड़ने मंद मट पाद हिटे मुल पलवी परछेद दिखा डबल पीरियड गणिते गण सर उगण मत असगा सारे सार मत सारे चा सार दर्शन गाता पाड़ कर गणित पीरियड दिखा तीव्र पाड़े मन दुटी तम एम सामकें पुडक एक मुत्र बर कुछ मंगित गुटिक प्रश्न इध टग्गाल वेसकिलीट की बर सहल कर बर सहल करना फिर पास वेसकिली क्रूट गील तीन रईट कुन रस तीन कुरुट गील तीन एम कव्यील तीन मैं कुछ दी अरे मुत्र बर सहल कर इतने विनाडी ने दिखता कव्य दी मैं पंतीट मगे हेपैती लेशांट सिल्वा लंकावे अमेरिका जीवते मैं लेशांट कव्य गाल बने टॉयलेट मम कव्य ताम तालेट की अनीपत्र की अने बंग उदय नम पाड़ कर गाता पाड़ीटे एक पारे कटवाड़ीटी मेगन बर बर कल कल्पना कर अब मत हिटी मन अभी आस कर कोच्चर अपट पवान कोच्चर दम आसन तीदे मत हिटी ऐन विभाग जयगंड नमकद कर अपे पाड़ आस हिट दीवाल बोट पत्कर कोम दिखर अलवे तम अपे पाड़ पोतल असन तीन
शीर्षे අර මං කලින් කිව්වේ මල ගෙදරකදී නම් අපිට රෑ නිදි මරන්න පුළුවන් පොත අතර ගත්ත ගමන් නිදිමත එනවා ආසනේ තින්දා ඔව් ඉතින් මේක ආසදයක් බවට පත් කරන පරිසරය ලස්සන කරගන්න ගෙදර තමන්ගේ කාමරය ලස්සන කරගන්න එතකොට මනසට සැහැල්ලුව අරකට ආසාව ඇති කරන දෙවෙනි කාරණය ඔබේ ගුරුවරයාට ඔබට නොතේරෙන්න කිසිම වචනයක් කියන්න ඉඩ දෙන්න එපා දැන් බලන්න අපි කවදාකවත් උත්සාහ කරලා තියෙනවද මම ගුරුවරයාට මං කියන මට කියන දේ තේරුම් ගන්න බැරි නා මම මොකද කරන්නේ ගුරුවරයාත් එක්ක වාද කරන එකමයි වැඩි ඕක මං කරලා මම පුංචි කාලේ ඉඳන් මට ඒක අතේ තිබ්බා මම තුනේ පන්තියේ ගුරුවරයාගේ වැඩිපුර ප්‍රශ්න අහලා සිංහල අලුත් අවුරුදු නිවාඩුවෙන් පස්සේ මම හතරේ පන්තියේ ඇත්ත මම ලංකාවේ පළවෙනියා වුණාට මම පළවෙනියා වෙන්නේ මට වඩා අවුරුද්දක් වැඩිමල ඇත්ත මොකද මම තුනේ පන්තියේ හිටියේ එක වාරයයි සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ මම හතරේ පන්තියට ගියා මොකද තුනේ පන්තියේ ගුරුතුමෙක් හිටියේ नीरस ගුරුවරයාට ඉඳ දෙන්න නරක අපිට උතර දෙයක් කියලා අපි අහන්න මොකද සර් ඒ කියන්නේ එහෙම වෙන්නේ කොහොමද සර් ඇයි මැඩම් මෙහෙම වුනේ ඇයි මිස් මෙහෙම කරන්න කියන්නේ එතකොට අපි ඒක තර්කනේ තේරුම් ගත්තා මේක පිටිපස්සේ තියෙන තර්කනේ තේරුම් ගත්තම ක්‍රමවිදිය තේරුම් ගත්තම පාඩම් කරන්න ඕනේ එතකොට මන්න තව දෙයක් කරා මට ඉතින් ගුරුවරයා ඉගෙනුවම තේරුණා මම ගොඩාක් කලාවට මම කරපු දෙයක් තමයි පන්ති තේරුම් නැති අයත් ඉන්න ඕනේ ඔව් මම විවේකී ලදර හැම වෙලාවෙම පන්තියේ ඉස්සරහට ගිහිල්ලා කළු ලැල්ල පාවිච්චි කරලා අර ෆ්‍රී පීරියඩ්ස් වල පාසල ඇරුණාට පස්සේ උදේ පටන් ගන්න කලින් ගම්මන්පිලක පන්ති. ඉතින් මම අපේ ආර්ථික විද්‍යාවද තාර්ක ශාස්ත්‍රයේද වාණිජ්‍යයේද ගණකාධිකරණයේද මම උගන්වනවා. ඒ ඉගැන්වීම හරහා මට තේරලා තියෙන බව මම එක පැත්තකින් පරීක්ෂාව ලක් කරනවා. මම මගේ මනසට ගුරුවරයෙකු උගන්වපුකට වඩා සරල කරගන්න මේ මට ආපහු ජීර්ණය කරගන්න उपक्रम मंगिताने मगे अध्यापने सार्थक तव दया कवदा किसी वेडा बुधवा मटे अपमाद अपत पद किसी दरकें अद वेड मग अदा गेदरा समार कटी थी कल दानो वेडियो रेन भी उदय पागर यार लगर लोग उदयरती मार वेडे मेघ मट कर पुलवे इट वडा होता है එදා දවසේ වැඩේ එදාම කරලා ඉවර කරන්න. එතකොට මානස මානසික සැහැල්ලුවක් තියෙනවා. ඒ නිසා උන් ඔය කරුණු ටික තිබ්බොත් මම හිතන්නේ අධ්‍යාපනයේ ජයගැනීම. තමන් කැමති දේ පළවෙනිම දේ. තමන් කැමති දේ තෝරන අම්මා තාත්තා ආසහින්ද අක්කත් කරපු හින්ද මගේ හොඳම යාළුවා කරන නිසා ඕනේ අපි සාමාන්‍ය විෂයන් තෝරගන්න. ඔබ වෛද්‍යවරයෙක්ද වෙන්නේ ඉංජිනේරුවෙක්ද වෙන්නේ අදාළම නැත. ඔබේ රස්සාව මොකක් වුණා? ඔබ කරන්න ඕනි ඔබ කැමති මේ දේ විතරයි ඉංග්‍රීසි කියමනක් තියෙනවා if you choose your hobby as a job you would not work a day කියලා ඔබ තෝරගන්න දේ මොකක් වුණත් ඒක හරියට කරන්න වෛද්‍යවරයෙකුට වඩා අද අපි දැන් මං ගන්නම් ඔලිය ආලුවෙක් කිනො ප්‍රසන්න හෙන්නායක මොකක්ද ඇයි ගිරින් තියෙන්නේ ෆොටෝ ගන්න එක අද අපි හැමෝම තේ කැමරා ෆෝන් එක තියෙනවා බැලුවා එබුවා හරි සරලයි වෙයි මේ සරල දේ හරියට ඉගෙන ගත්ත නිසා අද ප්‍රසන්න හෙන්නායක කෝටිපති ලංකාවේ සිංගප්පූරුවේ මැලේසියාවේ ඕස්ට්‍රේලියාවේ මම දන්න තරමේ යාගේ ව්‍යාපාර දැන් තියෙනවා. ඒ වගේම
टी पबिलिस आचार्य उपाधि सूपवेदी मुखद अब अम्म हेमदेम दास तुम पार कर उयने दे उयन वेडे हरियटी गिंदा अद उयंद आचार्य उपाधि तीन इतरावे लोकेपुरा संचार लंका कैम जाति हदमी यजमत कोटिपति लोकेम दिखनमी से एक रमसी रहमन कुंडी का पने हेवे हरियटे कला सा कोटिपति चंद्रिका जनाधिपति तुम्हें कौंडी सकसुए रमसी रहमन मम्मी नमटिक क्यूवे वैद्य वे इंजीनियर नीतिज्ञ गणकाधिकारी वरिमे ने जीवित जयगन अरे इसर तिब्ब विकृति के नाट्य सोमलता सुभ सिंह ऐके कला नम मला उम दोस्तर व्यय पुते उम इंजीनियर व्यय दुवे ऐम ऊने नेतो नुबट पुते हिटाक ऐम दिमोपिया दिमोपिया मायावट अब आस मुखा सिंधु के अंड दौनी नट अंडदोनी चिंत्रिंड दौनी व्यापार करटहित इलान देवी जीवित विनकर जीवित विनोद जीवित जयगा अब रसावटे अनोकि आसम दिन रस देश पालन आस कुाल और हते अटे मट दवास दवास अतम देश पालने करे मंग दवास अतम विनोद अरविंद सिल्वा कुमार संगकार पुंचिकाल क्रिकेट पिस्सो मग अरविंद विशेष मगे पास मित्र यथकोट मे कवदेटे अगमति होरनी तमंगे विनोद तमें तमंगे रखिया एक तमंग आस दे तोरगा अन्ना सीन सबैकर यालू सतुकर अद्यो जीवित मेदी तेरे मट वेरदुन अरे सिंधु केनोगे बालकाले आये निने वेरदुन तन अलिहदंड बालकाले दिव विशेष तन वेरसटनाव विशेष प्रश्न अति विशेष सह विन प्रश्न देबुतमा वृत्ति मे देशपालज्ञ देबुतमा सदन करबुतमा की विनोदांशी सह एक सह हरिम सहलुवेन मे कटियुत्तरगिन पूर्वंगिन कारण तेंग सामान्य अहोत् शिष्यज्ञ शिष्यवज्ञन अनागत बलापुर लबन उत्तरे गुडक्लावर सांप्रदायिक उत्तरे अग्नि डॉक्टर केमनत्म इंजीनियर के वगे हेमनत्म विन सूत्र सामान्य विन सूत्र विन सूत्र सामान्य विन सूत्र कौर हितांगीन देशपालज्ञ वृत्ति मे देशपालज्ञ मुखद मार्ग बुतम योजना करें मनोवागे अदह सकते संबंध देशपाल गुटिकर देशपाल काले देशपाल गेवल गिनी तिब गुटी कांडूना मम न मगे गेदर तम हेमदयम हिटिया पे गेदट गहन कौरुत्तावेदेम पारे हिटिया कदवलिंकैव कदे गि बड़गत्ता हेम गुटी नुकाइन होते देशपाल के इक उबट फलवे निमदे तमाय अहूं कंदी मे गुणे तीन इवसी मत अन्नाट अहूं कंदे एक देशपाल जनता प्रश्न वल्टे अहूं कंदी एक इवसी मत देख जनता केन दे तेरूंगरन तरह बुद्धि अक्सा धनु मतन पुतपात केवल लोकेगर अवबोधे अक्नता जनता केन दे तमंट तेरूंगंड तून जनता इदिरीपत कर प्रश्न पिलतुराक्षकाश कर गण तमन निर्माणशीली वेन्दु हतर ए तमं हदागत पिलतुर महापलवे क्रियात्मक विविध बाधक ककुलेंदीम कडाकप्पल कार्य क्रियाएन एवैद्री नोसेली इदिरेट अंड अधिष्ठाने निर्भीत कमतेन्दु हस्वेनु मे क्रियात्मक दे समाजगत सन्निवेदन हेकियावा कलमनाकरण हेकियावा मेन्न मे लक्षण हाय उबट तीयनवा उबट सार्थक देशपालके मे लक्षण हाय नेत्तं उब मे लक्षण हदागंद पुलुवन्न ओ अपि इपदिदि ओक्कोम दक्षता गेन्न अपि हेकियावन पिरिमदला उपदमला हदागन्न मे हाय हदागत्तो एक्को तीयेन्नोनि एक्को हदागन्नोनि मे हाय मनेत्तं देशपालके इक्वेन्न इतन्नेपा गुटिकन देशपालके इक्वेन्न तमयि सिद्धवे अवसान वशे अपि वेरसटान नरबन अपे आदरणीय शिष्यवंड सहोदर सहोदरी अंत ओब तुम दिन दिन पानी विडियो मगत श्रीलांकी शिष्य प्रजावतम अपे वेरसटान मे बलाम अपे दरु अंट के तमय जातीय अनागते मुखाते जातीय अनागते अट्ट करती पलविंडे हेटर अट बार गंड
අවශ්‍ය කරන හැකියාවන් අත හදා ගන්න ඕනේ. පාස මේ වයසේදී අපි ගන්න හැකියාවන් අපි ගන්න තීන්දුව ජීවිත කාලෙටම බලපාන. ඔබේ ඔබේ උසස් පෙළට වෛද්‍ය විද්‍යාව කරලා වෛද්‍යවරයෙක් වුණා ඔබේ ජීවිත කාලෙම වෛද්‍යවරයෙක්. ඔබ බොහෝ වෙලාවට තෝරගන්න ජීවන සහකරුවා කසාදේ තරුණ වීදි කරගන්න කසාදේ හරියන්නේ කසාදේ වෙන්න පුළුවන් වරදින්නේ කසාදේ වෙන්න පුළුවන් හොඳට නරකට දෙකට කසාදේම තමයි ඉතින් ඒව ඒ ඔය වයස ගන්න තීන්දුව තමයි මුළු ජීවිත කාලයටම බලපාන්නේ ඒ නිසා ගන්න තීන්දුව හැංගීම් බර නොවි සොයා බලා ගන්න අපි අවුරුදු 17 18 දීම දරුවනි දැනෙනවා පුංචි දෙයක් අපි තරම් දන්නේ නැහැ අම්මලා තාත්තලා මොනවද දන්නේ. මොකද මමත් ඒ අපි අවුරුදු 16 ඉඳී කාලේ මම හිතුවා JR ගේ ආණ්ඩුව පෙරලා අපි ආණ්ඩුව අතර අරන් කරන්න ඕනේ කියලා. දැන් තමයි 16 ඉඳී මම මොනවද දන්නේ කියලා මටම හිතෙන්නේ. අපිට මේ වයසේ දැනෙන දෙයක් අපි දන්නවා අපිට පුළුවන්. හැබැයි පුළුවන් බව ඇත්ත ලොකු ජවයක් තියෙනවා. හැබැයි අපිට අත්දැකීම් නැහැ. ඒ නිසා හැම වෙලේම පොතපත ඇසුරෙන් අත්දැකීම් එකතු කරගන්න. වැඩිහිටියන්ට අහුන්කන් දීමෙන් අත්දැකීම් එකතු කරගන්න. අවසවී ජීවිතය පිළිබඳ තීන්දුව ගත යුතු ඔබ එන මේ කවුරුවත්ම නෙවෙයි. හැබැයි මේ තීන්දුව ගන්න අන් අයගේ උපදෙස් ගත්තට කිසිම වරදක් නෑ. අවසාන වශයෙන් ඔබ තීරණය කරන්න මේ දේ කරනවද නැද්ද කියලා. අන් අයට අහුන්කන් දෙන්න. අනේ මුන් දන්න දේවල් කියලා වැඩිහිටියන්ව මගහරින්න බෑයි ජීවිතයේ අත්දැකීම් එක තමයි පරිණත වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබේ ජීවිතය ඉරන ඔබ තීන්දුව කරන්න. මේ වැඩිහිටියන්ට අහුන්කන් දෙන්න. ජීවිතයට විනය එකතු කරගන්න. ඒ වගේම අද මොකද වෙන්නේ කියලා ඔබ සංවේදී වෙන්න. ඔබ දන්නවද? අද ආණ්ඩු ලකුණයි අරගන්න. ඔබ දන්නවද අපේ ආච්චිලා සීලා 60 දශකෙදී රොටි කන්න පිටිගත්ත ණයට ඇමරිකාවෙන් PL480 කින් ණය වැඩසටහන. මෑතක් වෙනතුරු අපි අපේ ආච්චිලා රොටි කාලා පිටි අරගෙන ණයට රොටි කාලා මෙරිලත් ගියා. මෑතක් වෙනතුරු අපි තමයි ණය ගෙව්වේ. අද ඔබේ වැඩිහිටියන් ගන්න ණය පොලියත් සමග ගෙවන්න වෙන්නේ ඔබටයි. ඔබට හම්බ කරලා ඔබට ඒවා වියදම් කරන්න හම්බෙන එකක් නැහැ. අම්මලා තාත්තලාගේ පරම්පරාවෙන් ණය ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අම්මලා තාත්තලාට ගෙදරත් රටෙත් රටේ පාලකයන්ටත් ගෙදර පාලකයන්ටත් බොහෝ ණයකරුවන් කරන්න ඉඩ තියන්න එපා. ඔබට ඔබේ අනාගතය තමයි ඔවුන් විකුණුමින් උගස් කරමින් තිබෙන්නේ. මම හිතන්නේ බොහොම සුවිශේෂී තැනකට අපේ වැඩසටහන රැගෙන ආවා සහ අපිට වැඩසටහන ගෙනෙන්න පුළුවන් වුණා. මම හිතන්නේ අපි කරපු වැඩසටහන අතර බොහොම වෙනස් සහ මේ අපේ නරඹන්නන්ට ජීවිතය සකස් කරගන්න හොඳ අවස්ථාවක් ලැබෙන වැඩසටහනක් කියලා මම හිතනවා. ඒ අවස්ථාවට බොහොම පිං. හැමදාමත් වගේ අපි ඔබට යෝජනා කරන්නේ ඉගෙන ගන්න. ඉගෙන ගන්නෝ කියලා කියන්නේ ජීවිතේ පිළිබඳව ඔබ ගොඩනගා ගන්නා පරිකල්පනයන් නිවැරදිව ගොඩනගා ගන්නට ඔබට හැකියාවක් ලැබෙන ඔබට හැකියාව ලබා දෙන ප්‍රබලතම ආයුධය. ඒ වගේම අපි හැමදාමත් වගේ ඔබට මතක් කරන්නේ ලෝකේ වෙනස් කරන්න සහ ඔබට ඔබව වෙනස් කරගන්න හැකියාවක් ලැබෙන ප්‍රබලතම ආයුධය තමයි අධ්‍යාපනය. එහෙම නැත්නම් ඉගෙනීම කියලා කියන්නේ. ඉතින් ඒ අධ්‍යාපනයේ පිළිබඳව සහ ඒ අධ්‍යාපනයේ නොයෙකුත් ප්‍රතිමානියන් පිළිබඳව ප්‍රතිමානීය සාකච්ඡාවක් සිදු කරන්න අදත් අපිට හැකියාව ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ සඳහා අද අපිත් එක්ක සම්බන්ධ වෙච්ච හිටපු අමාත්‍ය ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මෙතිතුමන්ට බොහොමත්ම හෘදයාංගමව අපේ ස්තුතිය පිරිනමන ගමන්ම තවත් මේ වගේම සුවිශේෂී වැඩසටහනකින් ඔබ හමුවීමේ බලාපොරොත්තු වෙන අදට අපි ඔබෙන් සමු ගන්නවා. ජය වේවා.